දම්ම සරනං ගච්ඡාමී සgang සරන ගච්ඡාමී දුතයන් පෙ බුද්ධන් සරන ගච්ඡමී duතිang pedamang pe sar gacaමී dutiang peanggang sar gacaමී Taang pebuhang sar gacaමී තතයන් පෙ දම්මන් සරණංගච්චාමී තතයං පෙ සංගහ සරනංගච්ඡාමී පොනාතිපතවරමන සික්හපදං සමාධයාමී අතින් ම දානාාවරමනී සික්කාපදන් සමාධයාමී කාමේසු මෙච්චාචාරාාවරමනී සික්කාපදං සමාධයාමී සාවාධාවේරමනී සික්කාපදං සමාධයාමී. සුරාමේරය මජ්්‍ය පමා අදඨානාවේරමනිි සික්කාපදං සමාධ්‍යයාමින් සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චංතු දේවතා සත්දම්මං නිරාජස්ස සුනංතු සග්ග මොක්කදන් දම්මා සවනකාලු අයංබධන්තා දම්මා සවනකාලෝ අයං බදංතා දම්මා සවනකාලෝ අයං බදංතා නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මාසං බුද්දස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මාසං බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මාසං බුද්ධස්ස සච්චං භනිනෙකුජ ජයේයුන් දජ්ජාපස් සම්පියාචිතෝ ඒ තේතිහිටානේහි ගච්චේ දේවාන සන්තිකේතිති. දයි ධර්මස්සවනාබිලාසි සද්දාා සම්පණස දැහැවත් කාරුණික පින්වත්න්නේ. වැල්ලවාය විහරයා ස්්‍ර ංගාරාම් පිරිවෙන් විහාරස්ථානයට සහසම්බන්ධ වුණු අපේ දායකාරකාදී පින්න්නතුන් අද දෙදස් විෂිතුන වර්සේ ආරම්භක දවසේ අවුෘ්ධි පලවෙනි දවසේ තමඟ ජීවිතයේ විශේෂ පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්වෙන සූදානම්ෙන් අවස්ථාව. අද මෙ සිද්ධ කරුණු ලබන ධර්මදේශනාමයේ පින්කම ඒ වෙනුවෙන් දායකත්වය ධරමින් කටයුතු විෂ්ට සිද්ධ කරනු ලබන්නේ වැල්ලවාය රන්දනිිකුඩයාය සමග කාන්තා සමීතියේ දායිකාරකාදී පින්වුතුන්ගේ දායකත්වය සාා සම්බන්ධතාවය මේ පින්කම වෙනුවෙන් සලසා තිබෙනවා ප්‍රදේශ සමිති සමාගම් අතර සමගි කාන්තා සමිතිය ක්‍රියාශීලී සමිතියක් වසයෙන් මේ ප්‍රදේශයට ශාල සේවාවක් ජාතික වස්සයෙන් නාගමික වසයෙන් සාමාජය වසයෙන් සිද්ධ කරු ලබනවා. ඉතිං අභිනව වර්සිය ආරම්භවෙන් අවස්ථාවේ මේ කවුරුත් සුවිසේසිේ පින්කමක්කේ වෙනුවෙන් සිද්ධ කරන්නට කල්පනා කළා. මේ පින්කම සිද්ධ කිරීමේ අරමුණු වසයෙන් සලකනු ලබන්නේ. ශ්‍රීගංගාරාම පිරිවෙන් විහාරය ආරම්භකොට පවත් වදාළවැල්වාය පලාාතයේ ප්‍රධාන සංගනායක අති පූජනීය ප්‍රත්තන දෙනී ආනන්දා බිදාන මහා ස්වාමින්දයන් වහංසේට පුුණ්‍යාන්මෝදනාවන් සිද්ධ කිරීමේ අදහා සබිලාසයත් එවගේම සමගි කාන්තා සමිතියේ සාමාජිකත්වය දරමෙන් සිට මිය පරලෝ යන්නට ඒ දුණු සියලූම සාමාජිකාවන්ට හා සාමාජිකාවන් නමින් මේිය පරලෝ යන්නටේදුන් සියලූම මෞද මවපේ ඥාත මිත්‍රාදීන්ට පුඥාන මෝදනාවන් සිද්ධ කිරීම සහ. දේසික යනන් වහන්සේට සාභ්‍යාරස්ථානයේ වැඩසිටින සියලුදනා වහන් සේලාට ආශිරුවාද පලකිරීම් වශශයනුත්. එවගේම සියලු සාමාජික සාමාජිකාවන්ට ගම්වැසි රට වැසිලෝ වැ සියලු දෙනාට ආසිර්වාද පලකිරින් වශයනුත් සලකමිනුයි මේ ධර්මදේශනාමයේ පින්කමිෂ්ට සිද්ධ කරන්නට කල්පනා කළි. සදැහැවත් කාරුණික පින්වත්න්නේ පසුගිය වර්ස ඔබේ ජීවිතයේ පිළිබඳ ඔබට යම්මාවර්ජනාවක් කළ හැකි. අපි ජීවිත පසුගිය වර්සය අපි මොනොවිදියටද අපේ ජීවිතය ගත කළේ ඒ ජීවිතය තුළ අපි හදාගත්ත යහපත් ඇවතුන් පැවතුම් පිළිබඳව සහ අපේ ජීවිතන් අපිට හදාගණ්ඩ බැරිවෙච්ච අපේ ජීවිතන් අපිට පිළිසකර කරගන්න බැරිවෙච්ච අපේ ජීවිත අඩුපාඩුකං සිද්ධ වෙච්ච තැන් පිළිබඳව ඔබට යම් ආවර්ජනාවක් සිද්ධ කරලා ඒක ප්‍රතිනිර්මාණය කරගන්න නැවත වැරදි නිවැරදි කරගන්න එවගේම අපේ තිබුණු යහපත් හොඳ ගුණධර්ම තවතවත් වර්ධනය කරගන්න මේ වර්සී අද හොඳ ආරම්භයක් හැටියට අපි විශ්වාස කරනවා සලකන්ු ලබනු. බුදුරජාණන් වහන්සේ අපිට එහෙමයි අනුශසනා කළේ. අනුත්පන්නානං අකුසලානං අනුපපාදාය චන්දන් ජනේති අපිට උත්සාහ කරන්න කිය කිව නිරතුරුවම ඔගොලො කවුරුත් නිතර උත්සාහ කරන අය හැබැයි ඒ උත්සාහය තියෙන්නේ අපේ බෞතික සම්පත් සංවර්ධනය කරගන්න දියුණන් පව්නු කරගන්න වර්ධනය කරගන්න අදට වැඩිය හෙට දවස කොමද ජීවත් වෙන්නේ කියන මෙ කාරණය මුල් කරගෙනයි අපේ උත්සාහය උනන්දුව තියන්නේ හැබැයි ඒ උසාය උනන්දුවත් අපිට ූමනයි අවස්යයි. එවිතරක් නෙවෙෙයි දහම පැත්තෙන් ආගමැත් අපේ ජීවිතයට ූමනා කරන අවශ්‍යය කරනවා. අපේ ජීවිතයේ තින් අඩුපාඩුකං හදාගන්න සකස් කරගන්න. ඒ නිසායි උන්වහන්සේ අපිට දේශනා කළේ අනුපපන්නානං අපුසලානං අනුපපාදාය චන්දං ජනීති. අපේ ජීවිතයේ හටගත්තේ නැති ආරම්භ වුණේ නැති එබඳු දේවල් අපේ ජීවිතයෙන් උඩට එන්නට නොදී ඉස්මතු වෙන්නට නොදී ඒ ආරක්ෂා කරගන්න වනං එන් රැකෙන්න්න පුළුවන්නන් ඒ තමයි මෙ උත්සාහයන් අතර තවත් සුවිසේසි උත්සාහයක් හැටියට බුදුරජාණන් වහන් සි දේශනා කළේ. එවගේ මේ ගැනිත් පැත්තත්වයෙනවා ඒතමයි උප්පන්නානං කුසලානං බිහිෝ භාවා චන්දන් ජනීති. අපි ළඟතිීන හොඳ දේවල් එ වර්ධනය කරගන්න දියුණු කරගන තවතවත් වඩා වර්ධනය කරගන්න. හුගොල්ලුන්ගේ ඔුකුල්ලු අපි හැම දෙනාම බලාපොරොත්තුවෙනවා අපි කාගෙත් අදාසක්තියන අදට වැඩිය හෙට අපේ ජීවිතය ආර්ථිකවසයෙන් සමුෘදිිමත් භාවයට පත්කරගන්න ඕන පවනු බාවවයට පත් කරගන්න ඕන කියන ලොකු අබිලාසියක් තියෙනවා හොදේට නැගෙටින්නේ සිවිල් එෙන් තමයි රෑට නින්දට යන්න හෙටමනවාද කරන්නේ අභිවෘද්ධියය වෙනුවෙන් කියලා. ඒම ඉතාගෙන අපේ ඒ අභිවුරුද්ධිය පිළිබඳු අපි සලක නෝ වගේම අපිළඟ තියන ගුණධර්ම හැමදාම ඔගොලො කැමතිනෑ එකම තැන ජීවත් එන්න තියනගේ හදාගත්ව විදිට ඒම තියෙන්ෙ කැමතින. ඒ තියෙන සල්ලි තිය චරනං ඒටක තරත් තියගන්න ැකමතිනෑ. ඒකට තව කියයක් හරි එකතු කරන්න. ගෙදරට ව මොනෝහරි බඩු මුුට්ත්ක් එකතු කරන්න අගගේ එකතු කරන්න. ඒවට තමයි අපි කැමති. ඒක තමයි අපේ බලාපොරොත්තු උත්සාහය. ගෙදරට මොනෝහරි එකතු කලාට හම්බගරගත්ත මුදරට තව මුදලක් එකතු කලාාට ජීවිතය එකතු කරන්න හොද දෙයක් තියෙනු. සිද්ධ කරන්නේ ඒක එකතු කරන්නේ බෝම අඩුවෙන් ඒක ඉබි ගමනින් සිද්ධ වෙන්නේ ඇ කෝම දේවල් එහම තමයි හොද දේල්ටි කොක්කොම එබිගමන සිද්ධුවවෙ එයෝ බොම අඩුවෙන් සිද්ධ වෙන්නේ අනිත්තේව පිළිබඳව ලොකු සැලකිල්ලක්ති අවධානයක් තියන උුන්දුවක් තියෙනවා අද ගෙදරට ආපු කෙනාට හෙට දවද ගෙදරට යනකොට ඒගේ ඊටවැඩිහි ලොකු වෙනදක්තිය නො හො නොයි බඩු මූට්වලින් පුරෝවලා ඒ නොතිබුණ දේවල්ලද තියෙනනවා හැබයි ජීවිතය බැලවාම තිබුණු ගුණධර්ම සමමාරයවෙලාට ඒනකට තිබුණ ගුණධර්ම අදනෑ ඒ බල්ල හිනාහ වෙලා කතාකරගුණි අද කතා කරන්නේ නෑ ඒවා හලාගෙන ඒ වට්ටගෙන එ නැති කරගෙන මොනමොනාර්රි හේතුන්සා හලාගෙන වැටිලා නැති කරගෙන ඒක නිසා ජීවිතයට බුදුහාමුදුරුව දේශනා කළා අපි ළඟතියෙන අඩුපාඩ් දුරුවලකං දුරුකරගන්න නැති කරගන්න උත්සා කනෝ වගේම අපි ළඟ තියෙන ගුණධර්මයන් වඩා වර්ධනය කරගන්න එවා දියුණු පවුණු කරගන්නත් අපිට ලොක උනන්දුවක් උත්සායක් තියෙන් ඕන එනිසා ගුණධර්ම දියුණු කරගන්න බුදුජාණන් වහන්සේ අපිට දේශනා කළා අපේ ජීවිතයේ තුළ පවත්ව ගන්න පුළුවංකම තියෙන අපේ ජීවිතයට ඉතාම වටින ධර්ම කරුණුකාරණා කීපයක්. මෙ ධර්මදේශනාව තුළ අද දවසයගොල්ලු නිකං හිස්සතින් ගෙදර යවන්න නෙවෙයි ආවි හිස්සතින් වනාාට හිස්තින් ආය ගෙදර යනක ොඳ මදදි. ස්සතින්ගෙදර යක ොඳද මදදි එනිසා මොනෝහරි ජීවිතයට අපිට අරගෙන යන්න පුළුවන්නන් එකතුකරගෙන යන්න පුළුවන්නන් අපේ හිත පරිවර්තනය කරගෙන යන්න පුළුවන්නන් ඒක ඉතාම වටිනු ඒකර බුදුහාමුදුරුව අපිට කළ අනුසාසනාවක් තියෙනවා ඒ අනුසාසනාව පිළිබඳව ගාතා දේශනාව මංමුලින් සඳාන කළ අදේශනා කලා සච්චන් බනයන කුජ්ජයුම් දජ්ජාපස් සම්පියයාචිතෝ ඒතේ තේහිටානයහි ගච්චේ දේවාන සංතිකේ අපිළඟ තියෙන් ඕන බොහෝ ගුණධර්මයන් අතර ජීවිතයට බෝම ගැලපෙන වටින ජීවිතයේ තියෙන්නමෝන හොඳ ලක්ෂණයක් තමයි ගාතා දේශනාව තුළ තියෙන පළවිනිකාරණය තමයි සච්චං බනේන සච්චන් බනේන කියල කියන්නේ ඔගොල්ලුන්ගලඟ බොෝවිට ආන්න දකින්න අඩු නමුත් වැඩියෙන් තිබිය යුතු දෙයක් සච්චං බනේන ඇත්තකීම සච්චං බනේන එියට බහින්නෙම දවසාරම්භ කරන්නෙම මක කරිබොරුවක් යාගෙනන තමයිගගේෙන් පිටවෙලා යන්නේ එක ස්වාම්පුරසියාට එක්කු භාරියාවට එක දරුවන්ට ම කරි න යන දිහාගේලා නෙවෙයි ඒ මනතන් කරන වැඩේ කියලා නෙවෙයි. සච්චන් බනේන යම් කෙනෙකුගේ ජීවිතය තුළ ඇත්ත කතා කිරීමේ ස්වභභාවේ ලක්‍ෂණය තියෙනවන. ඒක ඉතාවාම වටිනෝ හුගොලුන් ඇවෝතය මේ ලෝකේ නොවෙෙක් රසයන්තියෙනවා රසයන්තයනොත් නොයෙක් රසයන්තියනො මේ ලෝකේ බුදුහාමුදු්‍රුව දේශනා කනො මේ ලෝකයේ අපිට දිවට දැනන සරීරයට දැනෙන්න පහස රසයන් අතර වඩාම වැදගත්ම හොඳම රසය තමයි කින්සූ හවේ සාදු තරං රසානං රසයන් අතර හොඳම රසය. මොකක්ද කියලා බුදුහාමුදුරුවන් ඇහුවා එක්තරා බමුණෙක් එතට බුදු හාමුදුරුව උත්තර දෙනවා ලෝකේ තියන රසයන් අතර හොඳම රසය. ඇදගත්ම රසය තමයි සච්චන් හවේ සාදු තරං රසා අනං සත්‍යය වචන ප්‍රකාශකිරීම ඇත්ත ප්‍රකාශකිරීම එක තමයි ලෝකතියන රසයන් අතර හොඳම රසය හැටියට බුදුවාමුදුරු දේශනා කළා. තැන් අද මේ බොරුවේ උල්පත් සමහරු ළඟ තියෙන්නේ සමහරු බොරුවේ උුල් පත්ෙන් පිටිම්ම ඉතින් අද සමාජයේ පිළිබඳව බැලුවාම බොරුව වංචාව කපටිකම ඒවා මුළු සමාජයේම පැතිරලා තියෙනවා අඩුවක් නැතිව තියනවා සමහරු බොරු කියනු අපිියානු අපි රැවටනු ඇති මේක වැදගත් කාරණයක් නිසා අවිට පංචසීලයේ තුළදීලා තියෙනවන පංචසීලේ තුළද්දීල තියෙනවා අපේ කටරැක ගන්න කටරැක ගන්න සත්‍යය වචන ප්‍රකාශ කරන්න මුසාවාදයෙන් වලකින් ඕන කියන්න කාරන්නේ. එනිසා මෙලෝකයේ වැදගත්මදේ තමයි ත්‍රසයන් අතර සත්‍යය ප්‍රකාශ කර නොවන ඇත්ත ප්‍රකාශ කර නොවනම් ඒක සේට් ගුණ ධර්මයයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අවැසිකාරණය හැටියට දේශනා කළා. තවසේම අපි ඒ කාරණය පිළිමඳව නැවත සලකතොත්. ඒ ගුණධර්මය තියෙනුවනම් කොච්චරයේ ජීවිතයේ වටිනවාද ඒ ජීවිතය කොච්චර ලස්සන වෙනවාද.. කාටහරි පුළුවන්නන් අපිට කියන්න මගේ ජීවිතේම කවදාකත් බොරුවක් කියල නෑ කෙනෙක් වංචාවෙන් කපටිකමින් රවටලනෑ කියලා ඒක ඒ පුද්ජර් ලොකූ අභිමානයක් ලොකූ ගෞරවයක්. ඒ පුද්ජල් ලොකූ විශ්වාසයක් ආත්ම සක්තියක් විශ්වාසයක් ඇති වෙනු. හදයි බොහෝ දෙනෙක් තුළ නැත්තේ ඒ ස්වභාවේ ලක්ෂණයේ. නැ මන්ටඒ කාරණය මන්ගේ ජීවිතය තියෙනවයි කියලා බොහෝ දෙනකට සතුරු වෙන්න පුළුවන්කමක් ඇත්තනෑ. ඇැමි එක සාමාන්‍ය විදිය සලකනකොට අප ලොකූට සලකන කාරණයකුත් නොවයද සමාජයේ මේ කාරණී බහුලු වසයෙන් තියනවා ඒක හැදිච ලොහු ක්ඩායමකුොත්ති ලොකුම කණ්ඩායමක් තින ගුලු දන්නෝ කෞුද කියලයි ලොකුම කණ්ඩායිම කණ්ඩායමක් අපි හදලතියන බොරුගේේ උල්පතක් දේ. රුව උල්ුපතා කණ්ඩායමක් හදල තියෙනවා ඒේගොල්ලෝ ඉස්්චල්ලා මටික කියන ඊට බස් එතන මෙහාටින් අපියොක්කොම නද එතන නිහාටින් අනිත් අයත් ඒ වගේ තේනිසාා ජේවිතය එකතු කරගතයුතු සම්බන්ධ කර ගතයුතු බ ජීවිතයට ලංකර ගතයුතු සුවිශේසී කාරණයක් ඔබ අද මේ පළවෙන්ද කල්පනා කරන්න සීයට ගන්න උත්සාහ කරන්න ආයමති විරියන් බුදුහාමුදුක වීරයේ කරන්න උත්සාහ කරන්න මේ නිකන් තයෙන ගසාමාන්‍ය දවල් කරන්න නෙවේ. මේ ධර්මය තමන් ජීවිතයට එකතු කරගන්න සම්බන්ධ කරගන්න ඒ තුළ ජීවත්වෙන්න උත්සාහ කරන්න කියන එකයි බුදුහාමුදුරන්ගේ අනුසාසනාවේ නම් ඔබට දැන් උත්සාහ කළ හැකි. මගේ ජීවිතයේ අද ඔකොල් විධ සන්දිිස්ථා නොහොයෙනවා උපන් දෙනයේ දවස සඳල මම මේ අත්තරි නොවය කියනවා. න වෙනමන හරි ශේෂ දිනයක් න වෞරද පලිින්ද මං අත්තාන්න යි කියල තන අවුද මත් සිංහල අු වරද්ද මන්ත්තර්න් යි කියලලායිතින. න හැබැයි වෙච්ච දේවල් පරුදදු වෙච්ච දේල්. නද ඒවට දිනහොවෙන අය වගින් මිදන්න පටන්ගත්ත එහෙම නැකතට නෙවෙයි බොරු කියන්නට කවුද නැතට පටගත්ති. වෙලාවට පටන්ගත්ති න විශේෂ දිනයක් අල්ලලා බොරු කියන්න කෞුද පටන්ගත්ති. නෑද විශේෂ දිිය කල්ලා සුරාපානය කරන්න කෞද පටන්ගත්ති. විහේසදනයක් කල්ලා මේ කාමේ වර්ධ වය සිරරින්නේ කවුදු පටන්ගත්ති. ඒම නෑ ඔක්කෝටම ඒවට දිනයක් වෙලාවක් තිබුණෙ නෑ ඒ වෛතූවිතු වෙලා පටන්ගත් ආරම්භ කළා නමුත් එ නවත් අන්ඩ ගියාම අපිට මොනුහරි දිනයක් ඕන. මම කරි සුදු වෙලාවක් ඕන දැන් අපි විශ්වාස කන්නවා. දට එ කල්පනා කරන්න කෙනෙක් ඉන්නවනං අද ඔබ සහ මේ රටේ ඉන්න සියලූම දෙනාට අපිගේනවා යෝජනා කරනවා අද ඒකට හොද දවසක්. ට අධින් ආරම්භ කරන්න පුළුවන් අපේ ජීවිතේ සත්‍යය වචන ප්‍රකාශ කරන චරිතයක් වසයෙන් තව කෙනෙකු බොරුවෙන් වංචාවෙන් කපටිකමින් ක්‍රවට් අන්නේ නැති ද. ම ජීවිතයක් හොට අද ෙදරගයාාමි දලා පරිවර්තනය වෙන්න පුළුවන් ඒක කාටවත් ලාබ ප්‍රයෝජනයක් නොවනට තව කෙනෙකුට ඒෙන් ලාබ ප්‍රයෝජනයක් නොවෙනමයිකිලාපි විශ්වාස කරමු ද හැබැයි ඒක පලවෙනි ලාබ ප්‍රයෝජනන්ුටත් ලැබෙනවා නමුත් පලවෙනි ලාබ ප්‍රයෝජනය ලැබෙනනිි තමන්ට මෙලෝවසන් මිනිුසු ප්‍රසංසා කරනවා මනිස්ු ප්‍රංසා කනඒ මනුෂය කවදාකත් එහෙම බොරු කියනගේේ ලංකයන පරුස වචනකතා කන හිස්වචන කියන කන කෙනෙ නෙවෙයි පුරුවට සම්බන්ධ වෙච්ච කිසිම දෙයක් කරන පුද්ගලයෙක් නෙවෙයි කියන කීර්ති ප්‍රසංසාාවඔහුට මෙලෝවසින් ලැබෙනු. උුලු කවුරුත් ජැමති එහෙම ගුණයක තමන් වරනා කරවට හැම කෙනෙක්ම කැමති. එනිසාබට අවශ තියෙනවා අවස්ථාව තියෙනවා තමන්ග ජීවිතයට මේ ගුණධර්මය එකතු කරගන්න. එතෝට සත්‍ය ප්‍රකාශ කරන ඇත්ත ප්‍රකාශ කරන පුද්ගලේක් හැටියට ඔබට මේ සමාජයෙන් ගෞරුවේ ලැබෙනෝ වගේම මෙලෝවසයෙන් ඔබට ඒ තුළ ආසිර්වාදයක් සිද්ධ වෙනෝ වගේම එළඟට ඔබට ලැබෙන ලාබේ තමයි පර්ලෝවසයෙන් ඔබට ලැබෙන බුදුවාමුදුරු දේශනා කළන්නේ හරියට මේ කට කියල කැන කෙටේරයක් වගේ කියලා මේ සමාජයක් සුවපත් කරන්න පුළුවන් වචනයෙන් සමාජයක් ලෝකයක් සුවපත් කරන්න පුළුවන් වචනයෙන් මුළු සමාජයක් ජීවිතයක් විනාස කරන්න පුළුවන් වචනයෙන් හරි විදියට කිවෝ හරි වැරදි විදියට බොරු විදිට උපදෙක් දුන්නොත් සමාජයක් රටක් ලෝකයක්ම ඉවරයි. එනිසා වචනයකට පුළුවන් ලෝකයේ සුවපත් කරන්න. බුදු හාමුදුරුවන්ගේ වචනය ලෝකේම සුවපත් කළා. උන්වහන්සේ කරුණාවෙන් මෙ ලෝකයේ සුවපත් කරන්න උන්වහන්සගේ සත්‍යය වචනය පාවිච්චි කළා. එනිසා න්හන්සේ තුළ පැවතුුණු ඒ උතුම් ගුණයඒ ලක්ෂණය බෞද්ධයන් වසියෙන් අපේ ජීවිතයටත් හොඳ ආලෝකයක් ලැබෙන කාරණයක් හැටීර් සලකන්නට ඕන්. එළඟට දෙවනි කාරණය තමයි ඔබේ අපේ ජීවිතයට ආලෝකයක් ලැබෙන ඔබේ අප ජීවිතයට ආසිුරුවාදයක් ලැබෙන එළඟ කාරණය විදියට බුදු හාමුදුරුව දේශනා කන්නවා නකුජෙයිුම් මෙවා අර් පලවෙනි කාරණයට වැඩිය මේ මටිකක් වැඩිපුරම තියෙනු මෙවා අපේ ජීවිතවල බොම සනයකින් ඇති වෙන බොම ඉක්මනින් ඇති වෙන අපි කියන්නේ හොස්සලලාගින් මස්සයන්න බෑකල තොට සිද්ධවෙන්නේ මකදද තරහාව තරහාව සිද්ධ වෙන්නේ දෙවනි ලක්ෂණය තමයි නපුද්ජයුම් කිපෙන්න්නේ නැත්තං මිනිසු කිපෙන්න්නේ නැත්තං තරහාගන්නේ නැත්තං ඒක ජීවිතයේ හොඳ ලක්ෂණය දැන් බදු හාමුදුරු දශනා කරනො මේ විදියට දැ ඉස්සලා අපේ හිතේනි කෝපය හටගන්න තරාව හටගන්න තව කෙනෙක් කෙරෙහි කෝපය අපේ හිතේ තමයි ඉස්සල්ලා හටගන්න ඇතිවෙන්නේ. ඇතට ඉස්සල්ලාම දැවවෙන්නේ තැවෙන්නේ තමන්. බුදුහම් දරේක මෙන්න මේ විදිට උපමාවක් විදිහට දේශනා කරනවා හරියට ගින්දර ටිකින් පහර දෙන්නට කල්පනා කරන පුද්ජලයෙක් අතින් ගි කෙනෙකුට පහර දෙන්න හැදූ තිස්සල්ලාම පිච්චෙන්න්නේ තමන්ගේ අත ගිෙනනිියම් ගුරුටිකින් කාටාරි පහර දෙෙන්න්න හැදූ තිසල්ලාම දවෙන්නේ පිච්චන්නේ තමන්ගේ ඇත. ඒ වගේ යම් කෙනෙක් ක්‍රෝධසිත් තියෙනවනං තරහ සිත් ඇති වෙනවනං පුද්ිල ඉස්සල්ලාම මන් දැවෙන පුද්ජලය බවට පත්වෙනවා. එළර බුදුහාන්ද්‍රුව දේශනා කරනවා අසූචි වෙලින් පහර දෙන්න හිතන යම් කෙනෙක් අතින් ගෙන පහර දෙන්න උස්සාහකොළු තිස්සලාම මන් ගැන්ගේ අතේ තමයි ගෑවෙන්නේ. එවගේ කරෝධය ඉස්සල්ලාම තමන් තමයි දවන්නේ තමන් තමයි අපවිත්තර කරන්නේ. ත් අයට කරන්න ඉස්සල්ලා අපේ හිතේ හටගත්ත ක්‍රෝදය අපි දවනොවා පිපුච්චනවා අපි කිලිටු භාවයට පත් කරනවා. එනිසා කරෝදේ කෙල කියන්නේ ළඟතියාගන්න හොඳ දෙයක් නෙවෙේ. වෛරේැ ළඟතියාගන්න හොඳ දෙයක් නෙවෙයි ඒ හරියට බුදු හාමුදුරු දේශනා කරවා ඒක හරියට වනවෙච්ච තුවාලයක් වගේ ක්‍රෝදේ කියලා කියන්නේ. ඒ වගේම අසුචි පෙරුණු වලක් වගේ කියනවා. ඒවගේම තින්පිරි ගිනි පෙරල්ලක් වගේ කියල කියේනවා. වන වෙච්චතුවාලයක් ඒක කොහ අර වැදු නහම ඒෙන් සරවගල නෝජෙස් ගලනෝ ඇ ඩිින්ගක් එහෙම මේ වඩ බෑ කෝය අයට ඩිංගවවෙච්ච ගමං එක පෑරෙනවා තරහවත් ඒවගේ මේ හිතයට තියනෙනවා පොඩ්ඩ ඩිින්ගමය වෙච්ි ගමක්. ගේ ඩිගක් හැපෙච්ිකම ගෑ විච්චිකමක් හරි තරහක් යන හරි කේන්තියක් යනෝ . කොහේ හිටියද කොහේ තිබනද කියල දන්නේ බොම සණකව එක්මනින් කේන්ති ගන්න කෝප ගන්න තැ පාරයනකොට බලඩක බස්වෙල ය කේතින් යන මිනිසු කොච්චර න්නවාද. ම පාර යනකොට කොච්චර ඉන්නවාද. කේන්තිෙන් යනයි කවර ඩිග වැඩියීමෙන් පාරිගයොත්තේ. කේන් තියරගෙන ගමන හතම්ම ගානක් බැනබැෙනයනවා. පායින ඩිින්ගක් වානය අතර කරලා තිබුණුත් ඩිංග කේටමේට වෙල නද තවමිණෙක් බැනබැෙන යනවා කිලෝමිට්‍ර ගාන කනකා. ඒවගේ අරමනුෂය දන්නත් නෑ මමුකුත් නෑ ඒ පුද්ගල හපාඩුුවඉන්න්නවා යා මකක්ද කියල දන්න නමුත් තවමිනිහෙක් පිච්චෙනවා සෑහන වෙලාවක් නකක්ං සෑහෙන දුරක් ැනකං ඒ මනුස්්‍යයා නිකං නිස්කාරණය පිච්චි පිච්චියයනු. ඇයි ඒ පිච්චෙන්නේ. මේ වැඩකට නැති කොහේවත් නැති ඌූමනාකට නති මනුසේාරි කෝම ගත්ත එක මනුසය කෙරින් ගියත්තකයි හට ගියත්තකයි මොන විදිහයට ගියත් එකයි. ඒ පුද්ජලයා ගිය විදිිය ඒ පුද්ජලය කතා කළ විදදිේ ඒ පුද්ජලයාගේ වෙනත් එයමවට අපි කිපිලා අපි තරහා ගිහිල් අපි අපේ හිත පුච්ච ගන්නු ඔන්න අපි දුරහරණ වෙන්න ඔන්නේ ඒ වනට අපි කරන්නේ ඒ පුද්ජලය සහල් ලට ඒ පුද්ල සාංකාච්චයකක් මුකු දන්නේනෙ ඒ වට අපි සෑන වෙලාවක් අපි පිච්චෙනවා අපි ඒ පිඩිබඳවහිතනවා තරහාගන්න වූ කේෙන් තිගන්නු. ඒ සාමාන්‍ය සමාජයේ තුළ හමතියනෝ ටිංගක් ගෑයවෙන්න බෑ ඇපන්න බෑ බොම සණිකව කෝපගන්නව කේන්තිගන්න. ඒක ජීවිතයට හොඳ කාරණයක් නැවෙේ එනිසා යම්කිෙනෙක් ලෝකයේ කිපෙනවන කේන්ති ගන්නවනම් තරහා ගන්න වනම් බුදුහාම්රු දේශනා කරනවා ඒතා ධර්මාන්කූලව කල්පනා කරලා ඒක තමන්ට සිද්ධ වෙන අවැඩ පිළිබඳව කල්පනා කරලා ඒවගේම තමන්ගේ මෙලොව පිළිබඳව කල්පනා කරලා පරලොව පිළිබඳව කල්පනා කරලා ඒ විපතින් ඒ දුර්ගුණයෙන් අපිට අවැඩ සිද්ධ කරන දුරුගුණෙන් අපි දුරුුවෙන්න්න ඕන ඉවත් වෙන්න ඕන කියලා බුදුහාමුදුරු දේශනා කළා එතකොටඒ කාරණය පිළිබඳව දැන් අපි මෙ මේ විදිහයට සලකතු දැන් අපි කවුරුහරි කෙනෙක් අපිට දන්්ඩකින් මුගුරකින් ආවිධියකින් පහරදුන්නුත් අපි තරහාගන්න කෝප ගන්නේ අපි වැදිච්ච දඩ පහරට නැතන් කෝටුවට නෙවෙයි. අපිට කවරු දඩුවකින් පාරදුන්නොත් නැද. අපි ඒ දඩට නෙවෙයි කේන්තිගන්නේ ආයුධයකින් පහරදුන්නත් ආයුධයට නෙවෙයි අපි කේන්තිගන්නේ තරහ ගන්න ඒ කරගන අපි පොල්ුවවෙ ගහල කඩල දා එහෙම කරන්නේ න . එහම කරන වෙලාවල් තිනව තින් මේ ඉවසගන්න බැරිව වුණාම. ද ඒකටක්මන්න ගහලකිලල් අපිටත්තිවස ගන්න රන්නවා ම කරන වෙලා ති නමුත් අපි තරහ කරන්න අපි කේන්තිගන්න ඒ ඒ ද්‍රව්ග්‍ය සම්බන්ධය එන්නෙවෙයි අපි කේන්තිගන්නේ ඒ කාර්ය කළ පුද්ගලයට හැබැයි බුදු හාම්දුරුකන මෙන්න මෙහම කල්පනා කරන්න මෙහම තන්න කිය කෝමද ඒ බුද්ගලයන් නිකන් නිස්්කාරණය හිතක් නැතුව කලා නෙවෙයි හැබැයි. ඒ පුද්ලයා මෙහයවනු ලැබිවේ කෝපය විසින්. තැගුණ අපිට හිතන්න තැනක් තියනවා. නද අපිට හිතන්නක වීම මේ පුද්ගලය මට කෝපය නිසා ඇතිවුණු කෝපය නිසා තරහමනි සයි මේ කාරය කළේ . එනිසා තරහවෙන්න ඕන කාගෙත එක්කද කෝපගන්න වන පිහිතන්න ඕන කවරු පිළිබඳවද ඒ පුද්ජලය ගැන්නෙවේ න? මේ පුද්ලගේ හිතේ ඇතිවිච්ච තරහාව. කෝපය කේන්තියඒ කේන්තිය නිසා තමයි මට මේ විදිට හිරි අර කළේ හිංසා පීඩා කළේහල කල්පනා කරන්නට ඕන බුදුහාම්දුරුව ඒ විදියටටයි අපිට අනුශසනා කළේ. බුදුහාමුදුරුව දේශනා කරනවා යම් කෙනෙක් ඒ විදියට ර ගන්නවන කේන්ති ගන්නවනං අර පුද්ජලයා සහ ඔහු වතර කිසිීම වෙනසක් ඇත්ති නෑ කියලා. අපිට තරහාගන්නපු ඒවගේ අපිට හිරහර හිංසා පීඩා කරපු පුද්ජලයා තමන්ග හිතේ තිබුණු තරහාව ඒ පිටකරපු ආකාරය ඒමන තඟ ප්‍රකාශකරපු විදිහ අපි සැලකිල්ලෙෙන් බැලුවේ නැත්තං අපි ඒ පිළිබඳව කරෝධ සිතක් ඇතිකර ගත්තුත්. හරියට බුදුවාමුදුරු දේශනා කරවා. ඒ ක්‍රෝධ සිත් තිබුණු පුද්ගලයා හා අනෙත් පුද්ගලය අතර කිසිීම වෙනසක් නැහැයි කියලා බුදුවාමුදුරු දේශනා කරනු. එනිසා මේ කෝධය කියන දය අපේ ඉතිං දුරුකරගනකට ඔගුල්ල හතින් ආසන්නතම වචනය තමයි වෛර කිය කියට ඔයක සමාන වචන්ටිකත් තියන වෛරයේ කෝදය . හොඳම සාමාන්‍ය තේරණ වචනය ක්‍රෝදය . ක්‍රෝදේනක ති ඉළඟට හොඳටම තේරන වචනය මයි වෛරේ කියල කියන්න. අලතිනො නහිවේරේන වේරාණ සම්මන්තීද කුදාචනන් කියල නේද. වෛරයෙන් වෛරය නොහන් සිද දර පුද්ලි අපිට දඩු ගරුවලින් ැහෝවද අප ද්ලයායට ඊ ළඟට ඒක පෙරලා යවිදියටකුළො ඒේක සංසි දෙන්නේ නෑ වෛරයෙන් වෛර සංසිදන්නේ කුණු ගොඩක් තියෙන තැන අපවිත්‍රවෙච්ච සෙම් සොටු තියන තනක් සෙම් සොටු වලින් පිරිසුදු කරන්න බෑ. අපවිත්‍ර ජලයෙන් අප විතර දන පිසිුදු කරන්න බෑ. අපවිත්‍රර දන පිරිසිුදු කරන්න පුළුවන්න්නේ පිරිසුදු ජලීන්. අපිදුුවස්තරයේ පිරිසිුදු කරන්න පුළුවන්න්නේ පිරිසුදු ජලයෙන්නෙම පිරිසුදු ජලින්. එනිසා අපේ ජීවිතය පිරිසුදු කරන්න පුළුවන් කමතියෙන්න්නේ පිරිසුදු සිත්් ඇතිකර ගත්තොත් විතරයි. එනිසා බුදු වාමුදු දේශනා කනෝ වෛරය කියන දෙය අපේ එහිතේ ඇතිවුණුත් හටගත්තොත් ඒ වෛරය දිගින් දිට පවත් ගො. අපි කවදාකත් ගැලවීමක් හැතිවෙන්නේි නෑ. හොල හලතේන අය වගේ ප්‍රෞෘතියෙන් විස්තර පිළිබඳව ද. නහිවේරේන වේරාණිකින් ගාතාව තුළ තියෙන සංසිද්ධියගුල්ලු දන්නවා. වෛර කිරේම තුළින් ගියකු දුරදිග. ඒවගේ මේ වෛරේ තවතවත් වර්ධනයවුණුත් එකමා ලොකු වෛරයක් බෝට පත්වෙන බද්ධ වෛරයක් බෝට පත්වෙනවා. බද්ධ ෛරේ කියල කියන්නේ. එම ලේසියෙන් අත්තරන්න පුළුවන් කාරණයක් නෙවෙ මිදන කාරණයක් නෙවෙයි. ඒක ආත්ම ගණනක් දුරට ඇතිවෙන කාරණයක්. එනිසා වෛරකිරීම කියන කාරණය තුළින් අපේ ජීවිත අපි දුරුකරගන්නට ඕන බුදුවාම්ත්‍රේකට දේශනා කනවා කායප්ප කෝපං රක්කෙයිය කයින් කෝපගන්න හොඳනෑ. කායප්පකෝපන් මේ කය සංබර කරගන්න ඕන කෝපය ඇති වනාම අපි කය ක්‍රියාත්මක කරවනුමනේ නද. එනිසා කයින් රැකෙන්න්නට ඕන කය ආරක්ෂ කරගන්නට ඕන කායික සංවරය තියෙන්න්නට ඕන. කායප්පකෝපන් රක්කෙය. අපේ හිතේ කෝපයක් හටගත් තම අපි ඒක ප්‍රකාශ කරන්න යොදාගන්න අපේ සරීරය. එන්සාපී කායප්පකෝ පංරක්කයේ කයින් සංවරවෙන්න ඕන කයිං ආරක්ෂාවෙන්නට ඕන. එවකින් වචීපකෝ පංරක්කීය තරහක් ඇති වනාම කය මෙහෙවලායක කරගන්න බැරිවුණොත්. හළඟට වචනය තමයි අපි ඉලියට ගන්නේ . ඉළඟට ගන්න ආයුදේ වචනය නද. කයින්ඒ වැඩේ කරගන්න බෑවගේ හිතෙනවනං නද තරහව කයිම් පිට කරගන්න බැරිනම් අපිටත් ්‍රී දෙනවා අපිටත් අමාරුවනෝ වගේ කිය දැනනවනං ඒක ඒ අවිදේලියට ගන්න නෑ කයනම තියාවදේලියට ගන්නන ඒ ඒක පාවිච්චි කරන්න ඒ වැඩීට. මකදිත් අනි පැත්තෙන් තියන අභියෝගයේ ටිකක් සැර වැඩී නම් නේද අපිට හිතනෝනම් ි අපිටත් ඒ නිට විපාකල ලබෙනවාගේ කියලා පේනවනක් ඉන්න පිරිස වගේ වැඩිනම් නේද. මේ එක අපිට ආනයක් වගේ දැනෙනවනම් යි කය නැමතියාවිදේ ලියට දාන්නන්නේ නෑ ඒ තහව පිරිමහා ගන්න. න. හෙමනොත් ඊට වැඩි හානියක් සිද්ධ වෙනවා. යිට පස්සේ. කය නැම තියාවිදේ අපි හකුලෝ ගන්න ඒ තියාගන්න ඒක පාච්චි කරන්න නය එකින් ඒක වැඩේ කරන්න බෑ. එකන් කෙරුව තනර්ථයි. ඒට පස්සේ? වචීපකෝපන් ඉට පස්ස භාවිතා කරන්නේ වචනය දන්න ජාති වචන න ඉගෙන ගත්ත ගාලද දන්න ජාති යොක්කෝම වචන ප්‍රකාශ කරල කෝපය පිට කරනු එතකට වචනය ආරක්ෂාවීම වචනයෙන් කෝපය පිට කරන්න හොඳ නෑ කයින් කෝපය පිට කරන්න හොඳන තදැ මේ දෙකම රකගන්න ඕන ආරක්ෂාගන ප්‍රෝධයක් වෛරයක් ඇති වුණාම මගේ හිතේ දැන් තරහක් ඇති වෙලා තියනු. මගේ හිතේ වෛරයක් තියනු තරහවක් තියනු හැබැයි බුදුවාමුදෘකිවේ ඉපදිච්ච නැති හටගත්තෙ නැති දේවල් එලියට මතුවෙන්න දෙන්න එපා කියලා. ඇ එව ලියට එ දෙන්න එපාකිවනේ. මේ කෝපයක් ඇවිල්ලති නො මේකද මැඩගන්න ඕනනි මේක දැන් කයපාවිච්චි කල්ල මේකට දෙන්නත් බෑ කයින් ඉස්සලාම එතකොට ඒක රැකගන්න ඕන. එළඟට වචනයෙන් එලියට දාන්න එපා වචනයෙන් පිට කරන්න එපා වචනයත් රැකගන්න ඕ නාරක්ෂා කරගන්න ඕන. එළඟට මනෝපකෝ පංරක්කේයේ එතනින් කයින් මතුෙන්ට බැරිවුණනානං වචනයෙන් මතුෙන්ඩ බැරි වුණනං ඒළඟට කෝපය බලනෝමං කොයින්ද ඒළකට මතු වෙන්න කියලා වචනයත් සමහලාට පාවිච්චි කරලා අපිට මේ මේ අපේ කෝපය ඉදිරියට දාන්න නැත්තං ඒක එෙළියට දාගන්න බැලුවොත් සමහලාට ඒගෙනත් තානයක් වෙන්න පුළුවන්න්නේ අපේ වචනය සැර බාලවෙලා අන ඇයිගේ වචන සැර වැඩියවුණොත් අපේ ආයුදයෙන් ප්‍රයෝජනය න්න අපේ වචනය ආදේ එලිය දාාපිකින් වැඩ නැතිවෙන නේ අපේ වචනයයට සැරාඩුයි අනිත් වචන සැර වැඩී අපිට වැඩිය දන්න වචන අපිට වැඩිය බරවච්චන එතකොට අපි දාහ වචනයෙන් වැඩ නැතිවෙනු න. ඒහෙම හිතන කෙනෙක් ඒක එලියට දාන්නත් නෑ ඒකින් සිද් වෙන අවැට පිළි බඳවල් සැලකන ඊල්ලඟට කල්පනාක නොදැ කයි නුත්මකුත් කරන්න විදියන්නේ වචනය නුත්මකුත් කරන්න විදිියන්නේ. එහනම් කාටවත් නොදැන එන වැඩක් කරන්න පුළුවන් කවුරුත් දන්න ඇති වැඩක් කරන්න පුළුවන් ඒ තමයි මනෝපකෝපන් නේද මනසිං හිතෙන් දන්න ජාති කිය කිය දන්න දෙවියන්ගේ නං කිය කිය නද දත් නොදත් බෝහ දෙවිවරුන්ගේ නං කිය කියය. වෙෙන් නඕන දේවල් ප්‍රාර්ථනා කරනවා. මොකන් නිසාද. කෝපේ ඇතුළේ පිච්චෙන හින්දා. ඇතුළේ දැවන්න හින්දා. ඉන්න හිටින්න බැරි හින්දා. කෝපේ දරාගණන්නඩ බේතන වවෙව්ලනු. ඒ තරන් තද කෝපය. වවල වවුල නේද. තොළකට වේලිලා මෙ තරහා විවසගන්න බැරුව. එහම දැඩි කෝපය ඇති වුනාම සමහර තැන්වල ගෙවල්දවල්ල බෝම වටනා කියන බඩුත් නැති වෙලා යනෝ ඒව සුනු විසුන්ු වෙලා යනු. ඇයි කොයෙන් අරි මේක පිට කරන්නයි උත්සාහ කරන්නේ කේන්තිය කෝපය පිට කරන්න. මේ ඇතිවෙන හැම වෙලාවකම එක නැතිකර ගැනීම පිළිබඳව කිසිම කෙනෙක් උත්සක වෙන්නේ නෑ උනන්දු වෙන්නේ කෝපයක් ඇති වනාම ඒ ඇති වනාට වැඩිය ඉක්මනි කොහොමද මේ ආයමත් සමනය කරගන්න කියන තැනට කෙනෙක් කල්පනාකනෝ බෝමාඩුයි. එනි සාමිනිස්සු තුන්වැනි විදිහයටත් බලනවා තමන්ගේ කෝපය එලියට දාන්න. හැබැයි බුදු හාමුදුරු දේශනා කළේ ඔය කියන එකකින්වත් කෝපය එල්ලියට පිට කරන්න නෙවෙේයි බුදු හාමුදුරුව අපිට දේශනා කළේ මොනදයෙන් එලියට පිට කළත් ඒක ප්‍රතිවිපාකය ඔබට අපිට ලැබෙනු මේක හැබැයි අභ්‍යන්තරයේ ඇතුළෙ පිට නොකර මේක බාතබනතා කල් අපි ඔක්කෝටම හොඳයි තමන්ටත් හොඳයි බාහිරටත් හොඳයි මෙලොවටත් හොඳයි පරලොවටත් හොඳයි. එනිසා කෝපයේ කියලා කියන්නේ අප ජීවිතයේ තුළ බැහැර කළ යුතු කාරණයක් දුරු කළගත යුතු කාරණයක් හැටියට බුදු හාමුදුර අපිට දේශනා කළා ඇත ට ඇගුල් අහල තියෙනවා දැන් අපිට කොහොමද මේ ඇතිවුණු කෝපය කේන්ති අපි සමනය කරගන්නේ දුරු කරගන්නේ. අපිට ඇති වෙන කෝපය කරෝධය තරහව වෛරය ි ගෝමද මේ බැහරගන්නන්නේ දුරු කරගන්න. හැබැයි බුදුහාමුදුරුව කකචූපමකෙන සූත්‍රයේදී බුදුවාමුදුරුව දේශනා කරනවා යම් කෙනෙක් කියතකින් තමන්ගේ අත්පා සිඳින කල් හිත් යම් කෙනෙක් කරෝධසිත් නොකර මෛත්‍රයේ සහගත වෙනවා නං පුද්ජලයා මගේ දහමට අනුම ජීවත්වන කෙනෙක් එහෙම නොවෙනවනං ඔහු මගේ දහමේ ජීවත්වන කෙනෙක් නෙවෙයි කිය බදුහාමුුරු දශනා කන ඇතකට අර බෝම වේදනාකාරීව කියතකින් කපන කොටනකොට ඒත් මෛත්‍රයේ සහගත වෙන්න පුළුවන්න්නන් බුදුහාම්මුුරු දේශනා කරනවා ඒ තමයි මගේ ධර්මය නියම විදියට පිළිදින අනුගමනය කරන පුද්ගලයා කියලා. එනිසා මේ ක්‍රෝධසිත් ඇතිවෙනකොට ඒවාපි දුරු කරගන්න අපේ දහම තුළ තියෙන නොුවෙක් චරිත පිළිබඳවාපිට අවධානයමු කරන්න පුළුවන් ඇැගොල් අහල තියෙනවා සාාන්තිවාදී ජාතකය සාාන්තිවාදී ජාතකය හල තියෙන. ද බෝසතානන් වහංසේට ජාතික බෝම හිර අර සිද්ද වුණා. ම සාන්තිවාදී තාපසයයි කියලකිව්වා කොහෙද සාාන්තියේ තියෙන්නේ කියලා බලන්න නද. ඉස්සල්ලා නොයෙක වදහිංසාවලට පත් කලා. ඒ හැමවෙලාමක මම සාංන්තිවාදී මගේ හිතේ තරහක් කෝපයක් රෝධයක් නෑ දැ ජතුමා කල්පනා කළා තැ මේ කියන චාන්තිය කොයද තියෙන කියලා බලන්න රජතුමා රාජ පුරුසියන්ට කියලා නොයක වදහින් සාාවන් සිද්ධක අවසානයේ කන් දෙක කැපුවා අත් දෙක කැපුවා කකුල් දෙක කැපුවා. එහැම එකක්ම සිින්දිිනකොට පපනකොට එවා දැන් සාාන්තිවාදීද කිය. අපත් මේ කනක් කපලාත කපලනෙ වෙයි සාංතිවාදීදක ලිින් නික ඇගේ හැපි ලැවෝ තේම ද කවාගෙන යන විදිහට අපේ ඇත පයකැවෝතේම අපිට ඒ සාන්තිය පවතිනයකන්නේෑ අපේ මේ ඇගේ හැප්පුුණත් නොදැන මොනොහර වනත් අපේ ගන්න ක්ෂණික කෝපය කේන්තිය නමුත්? සිදුවත් බෝෂතාානන් වහන්සේ පුරුණු ලද පාරමිතාවන් තවතවත් උණුහන්සේ දැඩිව වර්ධනය කරගත්ත දෙවුණු කරගත්තා උණුහන්සේ ඒ කිසිම දෙයක් සිඳින වෙලාවේ ඇවු එකන් සිද ලැව් දැන් සාංන්තිවාදීදකල ොන් සංන්තිවාදී කන කැපුව සාන්තිවාදී කිවා අත් දෙක කැපු සාාන්තිවාදීකිවා කකුල් දෙක කැපුුව සාාන්තිවාදී කිවා ති රජතුමාට කරම් දෙෙන්නේ විලොබින් පහරක්ග හලා බෝසතාාණන් වහන්සේ විමට වැටෙන්න පහරක්ගහලා රජතුමාක් පෝ පාවිෂ්ට වෙලා රාජිපමුණටිගියා. එතකොට සාන්තිවාදයේ ජාතකයේ තුළත් ඔබාපි ඉවසීම කියන කාරණය ඉවසීම තියෙන්න්නටඋන් ක්‍රෝදේතිීය අනි පැත්තන ඉවසීම නේදේ. ඉවසන දනා රුපපු යුදයට ජය කොඩිය කියලා කියන්නේ . සතුරං නැතන් ඉවස ක්‍රෝධය නැමති සතුරට දෙන්න තියෙන ලොකුම ප්‍රහාරයේ තමයි ඉවසීම අපිට බැරිත් ඒකම තමයි. කොරන්ඩම බැරිවෙඩෙ ඒක වගේ කියලා හිතනවා සමහරයට ඉවසන්න ඉවසීම පිළිබඳව ගොඩක්් කතාන්තර තියනවා මේ කරෝධසිත් තැරගන්න ඉවසීමම නැති වෙච්ච තැන . වසගන්න බැවිච්ච රනුන්ගේ අභවෘ්ධය දැක වසගන්න නැබැන තව කෙනෙක් දවුණුව දැක්කාම අිවෘ්ධිය දැක්කාම ඉවසගන්න අමාරු. නැද තරාකේන්ට නිකම මෙනුමටගන්න නොදැන් ඔොකුරු ලඟපාත වටපිටාවේ නැ ඔය කවරු කවරුත් එක්ක බැලුවට පසේ නොෙක් කෝන්තර. බැලුහාම වැදගත් කාරණයකට නෙවෙයි ඇති එනිසා ඒ පිළිබඳව සලකලා එළඟට තවකාරණයක්තිේ නො ඒ තමයි ධර්මපාල කුමාරයා තමන්ගේ පියතුමා පුංචි කාලේ තමන්ගේ අත්පා සිඳින්න කියල ප්‍රකාශ කරපු වෙලාවේ ඒ රජතුමාටත් පියරජතුමාටත් ඒවගේම රාජපුරුෂයාටත් අඩමින් වැලපෙමින් ඉන්න තමන්ගේ මෞතුමියයටත් එක විදිට කරුණ මෛත්‍රී ප්‍රකාශ කළ. මෛත්‍රී සාගත වන්නා. එතින් ඒ වගේ චදනන්ත ජාතකේ නේද. ඇතගේ දළකපා ගන්න වැද්දාවම නේද. විද්දක් නද ඉවසගෙන ඉටියා හැබයි තමන්ගේ දල දෙකත් උන්නා නමුත් කිසිම තරහ කෝපයක් ගත්ත නෑ. දවසක් වැටලා ඉන්න මනුස්්‍යයකුට බෝසත් වඳුරුව සිට උදව්වක් කලා මාගලක් අතනය වැට්ල ඉන්න වෙලාවේ හැබයි මකද කරේ තමන්ට පාර පෙන්නපු මඟට යනකං ගිහිල්ලා ගම් සීමාවට යනකං එකක්ගෙන ගිහිල්ල පාර පෙන්නපු හුදුරට අර අකාරුණික මනුෂයා මස් අනුභවකිරීමේ අදහසින් ඒ වඳුර මරන්න තැත් කලා. හැබැයි ඒකට කෝපගත්ති නෑ කේන් තිගත්ති නෑ. එක්තර අවස්ථාවකදී බෝසතාාණන් වහන්සේ නාගරාජයක්ව ඉඳලා වැද්දං විසින් විවේධ තැනින් අට තැනකින් හිල් කරලා කටුවැලි ඔතාගෙන යනකොට එක ශණයකින් එව සියල්ල හලු කරන්න පුළුවන් කමතිබේදත් එහෙම කළේ නෑ. ක්‍රෝදය කියල කියන්නේ අපේ ජීවිතය පවත්වගතයුතු දෙයක් නෙවෙයි තබාගතයුතු දෙයක් නෙවෙයි දෙවුණු පවුණු කරගත යුතු දෙයක් නෙවෙයි ඒව අපේ ජීවිතන් බැහැර කළ යුතු නපුරු කාරණයක් නපුරු දෙයක් පාපී අවස්ථාවක් කාරණයක් හැටියට සලකන්නටඋන්. එහම තියෙනවන කොච්චර බොහොම වටිනුවත් ැන් අපේ ජීවිතේ තරහාගන්නේ නැති කේන්තිගන්න නැති කෙනෙක් ඒමන් වනන් ඒක බොහොම වටිනු එනිසා බුදුරජාණන් වහන් සිදේශනා කලා ඔබේ අපේ ජීවිතයේ තුළ පවත්වාගන්න ඕන දෙවනි ලක්ෂණේ අද ඔබට දෙවනිකාරණය හැටියට ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ජීවිතයේ පවත්වගත්තේ නැත්තං. ජීවිතේ ඒ කාරණයෙන් අපි පරිපුූර්ණ නොවනනං ඔබට පුළුවන්කම තියෙනවා දැන් ක්‍රෝධසිද දුරුකොට. අක්‍රෝධ මාරෝගගේ ජිතේන්ද්‍රියත්වන් මේ කරෝධ නැති බව නුවනැති පුද්ජලයන්ගේ ලක්ෂණ දහයක්දේ නෝ මේ නුවනැති පුද්ගලයෝ තුළතින් ලක්ෂණ දහයෙන් පළවෙනි ලක්ෂණය තමයි අෝධ. කරෝධ නැති බව කරෝධයක් තරහවක් නැති බව තමයි පළවෙනි කාරණය. එනිසා, අක්්‍රෝධ මාරෝග්‍ය ඒ විදියට කරෝධීන් මිදන්න අපි උත්සහ කරන්නට ඕන ඇදැන් ක්‍රෝධවත් පුද්ගලි අක්කෝදයන ජිනී කොද අනික්ති අපිට කිවේ කරෝධවත් පුද්ගලය දිනාගන්න විදිේ. කෝධවත් පුද්ලය දිනාගන්නේ අක්කෝධයන ජිනී කෝදං ක්‍රෝධ සහිත පුද්ගලයෝ කෝධ ොකිරීමෙන් තමයි දිනාගන්න ඕන. ඇ කෝධ නොකිරීමක් දිනාගන්න වඕන හැබැයි කාලයක්නී කතාවෙද ඒක එහෙම වුණේ නෑ ඒ එහෙ වුණේ නෑ. එනිසා අපේ ජීවිතයට ලංකරගත යුතු සුවිශේෂී කාරණයක් හැටියට අපි ඔබට මේ වෙලාවිදියෝජනා කරන්නේ අක්්‍රරෝධ බවින් නැත්තං ක්‍රෝදේන් තොරව. ක්‍රදේතියෙන් අනි පැත්තිකාරණය කුල්ලො දන්නවා අනි පැත්තිකාරණය ක්‍රෝධනැතිබෝතිය මෛත්‍රීිය නද. මෛතු සාගස් සිතුවිලි ක්‍රෝදය යටපත් කළකල්හි මතුවෙන්නේ මෛත්‍රයේ සාගස් සිතුවිලි. තරහක් ඇතිවෙන හිතේ තරහක් ඇතිවෙන්නත්තං එළඟට තියෙන්නේ කරුණා මෛත්‍රය. හැම වෙලාවෙ ම අපි තරහාසි යටපත් කරන්නට මෛත්‍රයේ සාගත සිතුවිලි. මෛත්‍රයේ සහග සිතුවිලි තියෙනවනම් මෛත්‍රී කරනවනං අනුකම්පාකන්නවනං මෛත්‍රයේ සහගත සිත්තියනයට කාරණා දහයක් යගේ ජීවිතයට ලැි නෝ සුකං සුපති සුකම් පටේ බුංජ තිනපාපකං සුපිනං පස්සති. මනුස්සානං පියෝහෝති අමනුස්සානං පියෝත ආදීවසේ. සුවසේ අපිට ජීවත්වෙන පුළුව මේ ජීවිත දැවැන්නේ පිච්චෙන්නේ නෑ. එනිසා බොහම හොඳ ගුණයක් තමයි ජීවිතයට එකතු කරගන්න ඕනං ඇති කරගන්න ඕනං ක්‍රෝධවත් නැති බව. ක්‍රෝධයක් තමන්ගෙහිතේ නැති බව නැත්තන් තරහා නොගන්න ස්වභාවේ. නොකි පෙනසුළු ස්වභභාවය අපේ ජීවිතයට ඉතා මදගත් ඒක ලොකුකුඩ ඔබාපිට හැමෝටම ලොකුවාබරණයක් ලොකු වටිනාකමක් තියන දෙයක්. හැබැයි බොහම ලේසියෙන්. ආරක්ෂා කරගන්න රැකගන්න අමාරුයි නමුත් එක තියෙනවනන් අපේ ජීවිතයේ ඒ ගුණේ බොහොම වටිනු. එළඟට තුන්වෙනි කාරණය තමයි දජ්ජා පස් සම්පියාචිතෝ. ඉල්ලගෙන එන කුට අවස්්‍යතාවේ තියෙන කෙනෙකුට පිහිටක් වියේතු කෙනෙකුට පිළිසරණක් වේතු කෙනෙකුට පිහිටවෙනවන පිළිසරණ වෙනවනම් ඒ පිහිටවීම පිළිසරණව පරිත්‍යාග සීලී බව අපි ඒකට කියනව දානයේ කියලා පරිත්‍යයාග සීලී බව යමෙකුට යම් උපකාරයක් උදව්වක් කිරීම මේ කාරණය යම් කෙනෙක් සිද්ධ කරනවනන් තමන්ග ජීවිතය තියෙනවා කාටහරි මුණවාහරය පිහිටක් වෙන්න පිළිසරනක් වෙන්න අපි ඔක්කෝමො යන්නේ අනුන්ටනෙවෙයි තමන්ට යමක් තියෙන් ඕන්නේ ඔක්කොමටික තමන්ට වෙන්න ඕ අනිතයට මොකෝත් ඕන්නනෑ කියලා තම හිතන්නේ න අදා අපි ැ මෙහෙමින්නේ තේනිසාන්නේ න මේ මටමට වැට්ලන්න නෙ මුළු රටම වැට්ලයින්නේ. හද මටම වේවා මම්ම වේවා මගේම වේවා ඔක්කොම මටමොවේවා කියලා හද. හොඳ දේල් ලොක්කම මට මයි න්න න හො දේවල්ටික කියල නරකනපුර තමයි අනි කට්ටටයන් ඕෝන නේද. හොඳ ොඳ දේල් අපිට වෙන්න ඕන කියලන ඔක්කොමටික හෙම වෙච්ච නිසා නේද. අද අපිට මේ ස්වභාවයට මේ පවතින වාතාවරණයට තත්ත්වයට අපිට මූන පාලන්න සිද් වන්නේ. තියනිසා යම් කෙනෙක් මේ ලෝකයේ දානය නැමති උතුම් ක්‍රියාව සිද්ධ කරන වනං ක තමඟ ජීවිතයේ හුරුවක් පුුද්ද හැට බදු හාමුදුරු උන්වහන්සේගේ ලෝතුරා බුද්ධත්තය පිණිස කරන් ලද පාරමිතාවන් තුලදී උන්වහන්සේ පරිපෝර්නත්වයට පත්කළේ මේ පාරමිතාව. යම් කෙනෙකුට යමක් යහපස් සිතින් පරිත්‍යාග සීලීවකටයුතු විෂ් සිද්ධ කිරීම. තජජා පස් සම්පියාචිතු ඉල්ලන කෙනෙකුට දෙන්න තරම් හිතක් හැදෙනවන්නම් ඉල්ලන කෙනකට හැබ ඉල්ලන එක කාර්ණා දෙකත්තිය නො ක්‍රම දෙකත්තිය නො ද භික්‍ෂූන් වහන්සේලා පින්ඩ පාතේ වඩින නමුත් ඔබෙන් ඉල්ලන්නේ නෑ . උන්වහන්සේලාගේ නිහට බව තමයි ඒ ඉල්ලම් ඇ කෝම නමුත් අපේ ජීවිතේ තුළේ කාරණී තින්න ඒක බොහො වැදගත් භාවයට පත්තිනො දැන් මේ කාරණාතුන අපි සඳහන් කළ කාරණාතුනක්තිේනු අපේ ජීවිතයට වඩා වැදගත්වන ජීවිතයේ ආලෝකමත් වන ජීවිතේ අප කාටත් සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන මේ කාරණාත්තුන සච්චන් බනේන ඇත්ත ප්‍රකාශ කරන වනං හැබැ දේවල් කියනවනම් ඒ කාරණයත්ඒවගේම නකුජ්ජෙයුම් මොනවාර දෙයක් නිසා සුළු දෙයක් නිසා මොනුමනවාරි කරුණු කාරණ නිසා කිපෙන්නෙත් නැත්තං. න කිපෙන්න කරුණුකාරණ වඕනත රංක්තියනම් කිපෙන්න කරනුකරන මේ ස්‍රනිකව කිපෙනවා. ඒවට මේ අරම මේ දුරෑතින් ලඟපාති ඒ මේ මකුත්තෝ නෑ හද මේ උන් හිටි ගමන් කිපෙනවා කකුල ගලි වැදනම් කිපෙනවා. අය කිපිල්ල කොයන් වචි ද නෑ. ගලේ කකුල හැපුණ කේන්තියක්වක් පුළුවන් තවපාරගලට පයිංගානෝ කකුල රිදනහිද ගන්න නෑ. කේන්තිය බෝහම දුරහිදලයිදී කන්නෙවී. මේ අස්ේදීර සැනිකව ඉක්මනින් හටගන්න දී. නේද ලෝබයත් මසුරුක මත් එහෙමයි. දන්දීම අනි පැත්ත තින්නේ මසුරුකම දෙන්න හිතෙන්නේනෑ නද තුන්වැනි කාරණය විදිට අපි කියපු කාරණ ලෝබහිත නොමේ මටතිබ බන මුදයි දෙනවනන් දෙන්නේ හැද දැන් ලෝක ධනපතියෝ ඉන්නවා ලෝකේ අපේ රටවුන්තන් ධනපතිය ඔ ඉන්නවා හැබැයි දා ධානපතියෝ නෑ. ධනපතියෝ ධානපතියව කියන දෙන්නෙක් නෙ. නැද. ධනපතියෝ කියලා කියන්නේ යාමින් ධනදා සම්පත් තියෙන අය. ධානපතිය කියලා කියන්නේ? ක් සල්ලින තියෙන එනෙවේ ධානපතිී කිය කියන්නේ. සල්ලි තියෙන්න්න පුළුවන් සල්ලි තියනයක් ධානපති ඉන්නවා. ධානපතිී කියල කියන්නේ තමන්ට කනබනුවට වඩා තමන් අඳනෝ පලදිනවට වඩා වැඩිමනක්කොට තව කෙනෙකුට ඊටත් වඩා හොඳින් පරිත්‍යයාග සීලී වෙන දන් දෙන පරිත්‍යයාග කරන පුද්ගලයකෙනම් ඒය තමයි ධානපතිී කියලා කියන්නේ. ධනපති ධානපති අතර ලොකු වෙන සක්තිේනු. එනිසා එතුන්වැනි කාරණය අපේ ජීවිතයේ බලපවත්වනු වනං ඒ කාරණාතුනඉතා වැදගත් කරුණු කාරණා හැටියට පෙෙන්නුම් කළ දේශනා කළා මෙ දේශ දේශනා කළේ මුගලං හාමුදුරුව දවසක් උන්වහන්සේබෝම ඉද්ධමතුන් අතර ප්‍රධානයි උන්හන්සේ දවසක් ද වැඩම කළලා දදිව ලෝකයට දිව ලෝකයට වැඩම ක දිවිය ලෝකයේ ඇවන්වහන්සේ වැඩම කරගෙන යනකොට හිටිය දිවිහාංගනාවන් කි හිටිය ඉතින් එක දිව්‍යාංගනාව හැවුවා දේවතාවන්නේ ඔබ කුමන පිනක් සිද්ධ කල්ලා ද මේ දිවමානයේ ලැබනේ කියලා. දැන් දිවහාංගනාවයක් ඇලි රිුුණන ටක් ප්‍රකාශ කරන්න මැලි බවක් දැක්කුවා මේ ඊට පැස්සේ මේ ඒ දිවියංගනාවට මුගලන් හාමුදු සඳහන් කන්නවා තමන්ගේ කාරණ නැත්ත තමන් කළ පින්කම කියන්න කියලා නැවතත් ඇවට ලිකලාම ඒ දෙවියංගනාව ප්‍රකාශ කරවා ස්වාමීණ මම මනුසලෝක ජීවත්වල ඉන්න කාලේ. මම බොහොම දුප්පත් කෙනෙක්. හැබැයි මම කවදාකත් ඒ ජීවත්වල ඉන්න තාකල් මං කවදාකත් බොරුවක් කිවෙන. මං මුසාවක් කිවනෑ කිසිෙනට මම පුළුවන් තරම් මං කොච්චර දුපත්වලා හිටියත් මං වචනය ආරක්ෂා කළ. මං බොරු කිවවෙන. සච්චන් බනන මං සත්‍යය විතරමයි මංකිවේ මං බොරුවක් කිසිගෙනට කියල. රුවක් කිසිී ගෙනකට කියලනෑ. එනිසා ඒ ආනිසන්සේගේ අනුහසි තමයික මම දිව්‍යාත්භාවයක් ලැබවේ. ඒ අනහසින් මං දිව්‍යාත්භාවයක් ලැබව කිය ප්‍රකාශකල එළඟට ත මැවිදිනට තවත් දිව්‍යාංගනාවන් කහිපදනෙක් ලඟට කිහිල්ලා ඒඇගනු තරවිදියට හවා ඔබ කුමන කාරණයක් කරලාද මේ දි්‍යාත්භාවයක් ලැබිවිකෙ එත ඔට සඳහන් කලාා මම බොම දුප්පත් අසරණ කෙනෙක් මම දාසියක් විදියටයි මම සේවය කළේ නමුත් මට නොයෙක් තාඩන පීඩන තිබුණා ම බොහොම අමාරුවෙන් තමයි ඒ තාඩන පීඩනගෙන ඉවසගෙන්න මම මගේ මෙහෙවර සිද්ධ කළේ මෙහිවරකං කල ම බෝම මාරුවෙන් තාඩන පීඩුනය මට තිබුණ හැබැයි මං මොන තාඩන පීඩන තිත් මං ඒ කිසිම වෙලාවක මගෙහිතේ කේන්තියක් කෝපයක් මං උපදවගත්තනෑ මං හැම වෙලාවම කරුණාමෛත්‍රී සිතින්මයි මං කටයුතු විෂ්ට සිද්ධ කළේ ඒ පිනෙන් තමයි මම මේ දිව්‍යාත්මභාවයක් ලැබීම දිවිය විමානයක් ලැබිවි ඒ කළ කුසලයෙන් කියලා සඳහන් කලා එළඟට ආයිමත් මුගලන් හාමුදුරුව තවත් දිව්‍යාංගනාවකින් ප්‍රශ්න කරනවා. දේවතාවනි ඔබ කුමන පිනක් කරලාද මේ දිව්‍යාත්භාවේ ලැබිවේ මේ දිවියවුමානයේ ලැබිවෙ කියලා. එතට ඒ දිවියංගනාවකින මම එක්තරා භික්‍ෂූන් වහන්සේ නමකට කරකොලටිකක් මම පූජා කලා නෙද. ගේ තවච්චේපදනෙගින් න යිත ට ේෙනවා මම කොඩු හාල්වලින් හදපු රොටියක් මම පූජා කළා. මම තිම්බ්‍රෙගෙඩියක් පූජා කළ. ආදී වසයෙන් තම තමං දුන්නාව් ධානය පිළිබඳව සඳහන් කළ දැන් මොගලං හාමුදුරෝ ආයිමත් ජිවිලෝකේෙන් මනුස්්‍යිලෝකයට වැඩම කරලා බුදුහාමුදුරුවෝ දුට්ටු වෙලාවේ මුදුරුවට මේ කාරණය මතක් කලා භාග්‍යවතුන් වහන්ස දිවිලෝකයේ මං යනකොට බොහම දුප්පත්්චෙනෙක් මේ මනු්‍යත් භාවය හිටපු එයා සත්‍යය වචනය ප්‍රකාශ කළ කවදාකත් බොරුවක් නොකිය ඉඳලා ඒ අනුවසින් දිවිලෝකය උත්පත්තිය ලබල මට මුණ ගැහුුණ. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස තව කෙනෙක් දෙවි්‍යංගනාවක් ප්‍රෝධසිත් පහල කරගන්න නැතුව. තමන්ගේ ස්වාමියා සමන්ගේ ස්වාමි දියනිය කොතකෝ තිිරියර කරද්දි කිසිම කෝපයක් උපදෝව ගන්න නැතුව ඉඳලා දිවියලෝක උත්පත්තිය ලබලා. එවගේ සුළු කොට දන්දුුන් මේ වගේ අය දිව්‍යලෝක උත්පත්තිය ලබලා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාස කර සිටිය. ඒ වෙලා බුදු හාමුදුද්‍රෝ දේශනා කලා. සච්චන් බනේන කුජ්ජෙයුම් දජ්ජාපස් සම්පියයාචිතෝ ඒ තේ තීහිටානේහි ගච්චේ දේවාන සංතිකේ දෙවියන් සමීපේට යන්ඩ පුළුවන් කාරණා තුනක් පරිපූර්ණ කළොත්. ඒ කාරණාතුන තමයි අපි මුලින් සඳහන් කළ සච්චන් බනේන ඔබට ඇත්ත කියන්නට පුළුවන්කම ලැබෙනවනම්. එවගේම නැපුද්ජෙයියෙන් නොකිපී ඉන්න පුළුවන්නම් එවගේම යමක් ඉල්ලන කල්දී ඔබට සතුරු සිතිංය දෙන්නට පුළුවන්නන් ඒ තේතී හිටානෙහි මේ කාරණා තුරෙන් ගච්චේ දේවාන සංතිකයේ දෙවියන් සමීපේට යන්නට පුළුවන් කියලබුදුරජාණන් වහන් සිදේශනා කළා. එනිසා අද දවසි මේ ධර්ම දේශනාව තුළ අපි විශ්වාසකන්වා ඔබට ඔබේ ජීවිතේ වඩාත් ආලෝකුමත් කරගන්නට අපය ජීවිතයේ වඩාත් දෙවුණු පවුණු කරගන්නට මේ ධර්මදේශනාව තුළ මේ කාර්ණවබේ ජීවිතයට සහ සම්බන්ධ කරගන්නට අවකාසි අවස්ථාව සලසාගන්නා හැටියට අපි තාම කරුණාවෙන් මේ විලාවිදි මතක්කන්නවත් සිහිපත් කරනවා මේ වර්සය ලඹෙන අවස්ථාවේ. අපේ ජීවිතයට එකේ ගුණධර්ම අපි එකතු කරගන්නට වටින අවස්ථාවක් එනිසා මේ වෙලාවේ. ඒ ප්‍රාර්ථනයත් මේ වෙලා වි සිද්ධ කරමින්. මේ ධර්මදේශනාවේ කටයුතු අපි නිමාවට පත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ධර්මදේශනාවේ දායකත්වය ලබන ත්‍රන්දනිිකුඩයාය සමග කාන්තා සමිතිය. ඒ කාන්තා සමිතියේ නිරධාර තුමියන්ල ඇතුළු. ඒ සාමාජික සාමාජිකා වන්ගේ අරමුණ අදා සබිලාසය වසයෙන් සලකනු ලබනවා. ගගාරාම පිරිවෙන් විහාරය ආරම්භ කොට වදාල ආදිිකතුරුවර අපවත්තී වදාල වැල්ලවාය පලාාතයේ ප්‍රධාන සංගනායක අධිපූජනය රත්තන දෙනී ආනන්දාාභිධන මහා ස්වාමිද්‍යයන් වහන්සේට පින් පැමිණවීමත්. ඒවගේම සමයිකාන්තා සමිතියේ සාමාජිකත්වේ ධර්මෙන් සිට මිය පරලෝ යන්නට ඒෙදනු සියලෝම සාමාජික සාමාජිකාවන්ට හා, මේගේ මෞද දෙමව්පියන්ට පුඥ්‍යාණු මෝදනාවන් සිද්ධ කිරීමට බලාපොරොත් වෙනවා. එවගේම දේශකයනන් වහන් සේට ආවි්‍යාරත්ථානී වැඩ සිටින සිරුදනාවං ශේලාටත්. එවගේම සාමාජික සාමාජිකා රට වැසිගම්ම සිලුව වැ සිලුදනාටමත් ආසිරුවාද සිද්ධ කිරීමේ අදහා සබිලාසය පෙරට කොට ගෙනැති වෙනවා එනිසා. මේ ධර්මදේශනාවතුලින් අපි හැම දෙනා සිද්ධ කරගත්තුතුම් කුසල් පින් දහම්. මිය පල්ලෝ යන්න තේදන අපේ ඥාතිවරුන්ට මේ පින් අනුමෝදංක් වෙත්වා. අපේ ඥාතුරුසුකේ සුවපස් සැපවත් භාවේයට පත්වවා ප්‍රාර්ථනය බෝධයකින් නිවන්දකින්නට මේපින් හේත් වාසනා කර ගනිත්වාන ප්‍රාර්ථනයක්. එවගේම සුජීවත්ව සිට් ඔොබා පිහෙම දෙෙනටමත් මෙලොව යහපත. ලෝ යහපත පාර්ථනයේ බෝධීකින් නිවන්දකීම පිණිස පෙහැම දෙනටමත් මේ කුසල්පින්ං හේත් වාසනම්වේවා කියළ කෞුරෘත්තික සාර්. ටාචබුම්මට්ටා අදේවානාගා මෛද්දිිකා. පුණ්ඥන්තන් අනු මෝදිත්වා අචිරංරක් හන්තු සාසනං. ආකා සට්ටාච බුම්මට්ටා අදේවානාගා මෛද්දිකා. පු්ඥන්තන් අනු මෝදිත්වා අචිරංරක්හන්තු දේශනං. ආකා සට්ටාච බුම්මට්ටා අදේවානාගා මෛද්දිකා. ග්ඥන්තන් අනු මෝදිත්වා චිරංග්‍රක්හන්තු ත්වං සදා. ධර්මස්ත්‍රවනය කිරීමෙන්න්න ධම්පරිෂස්්කාර්පු ජාවං සිද්ධ කිරීමෙන් සියලු දෙනාටමුතුම් අමා මහනිවං සම්පත් ලැබේ ඒවා.